ගරු කථානායකතුමනි මම මතු කරන්නට යන්නේ වෙනත් ගැටලුවක් විශේෂයෙන්ම අලි සබ්‍රි මැතිතුමාත් සිටින මොහොතේ ඊයේ දිනේ විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රයේ පාර්ශවකරුවන් ගණනාවක් මාව හමු වුණා. ඔබතුමා දන්නවා සංචාරක ශේෂ්ත්‍රය කියන්නේ ලෝකයේ ඇමරිකානු ඩොලර් බිලියන 5කට වැඩිය දෛනික ආදායමක් ලබන ශේෂ්ත්‍රයක්. ලෝකයේ බැලුවොත් මිලියන 330කට රැකියා ලැබෙනවා. ලෝක නිෂ්පාදනයේ ඉහළ ප්‍රතිශතයක් ලබනවා. අපේ රට දිහා බැලුවොත් ඉහළම විදේශ විනිමය ලබන ශේෂ්ත්‍රයක්. ඒ වගේම ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 5කට වැඩිය. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ ඩිපෙන්ඩන්ස්ලා ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රය තුළින් සහන ලබන ශක්තිය ලබන ලක්ෂ 30ක් පමණ අපේ රටේ සිටිනවා. විශේෂණ කාන්තා පාර්ශ්වයත් තරුණ පාර්ශ්වයත් ඔය හැම කොට්ටාසයක්ම සංචාරක ශේෂ්ත්‍රයෙන් ලොකු හයියක් ලබ. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ වැදගත් කොටසක්. විශේෂෙන්ම ඒ ශේෂ්ත්‍රයේ හැඟීමක් තිබෙනවා සංචාරක ශේෂ්ත්‍රයෙන් නොසලකා හරිනවයි කියන කාරණා. ඒ නොසලකා හරින කාරණාව තුළ එතුමන්ලගේ යෝජනාවක් තිබෙනවා. මොකද ඒ ශේෂ්ත්‍රයම දැන් එක තැනක නතර වෙලා තියෙනවා. අපිට අහන්න ලැබෙනවා 70%ක් පමණ cancellations මේ වෙන විට තිබෙනවා. ඒ වගේම එයාගේ ඉල්ලීමක් තිබෙනවා දැන් ඒගොල්ලෝ දුන්න මොරටෝරියම් එක, ඒ කියන්නේ ණය සහන කාලය, ණය ගෙවීමේ සහන කාලය තව මාස 6කින් දික් කරලා දෙන්නේ කියලා. මොකද එසේ නොකළොත් සම්පූර්ණයෙන්ම හෝටල් ශේෂ්ත්‍රය කඩන් වැටෙනවා, හෝටල් ටික වැහෙනවා. මේ වෙන විට මේ හෝටල් ශේෂ්ත්‍රයේ රැකී රක්ෂා කරපු අයගේ පඩිනඩි ගෙවන්නේත් බොහොම අමාරුවෙන් මේ සංචාරක හෝටල් කර්මාන්තේ හිමිකරුවන්. එතකොට මොරටෝරියම් එක මාස 6කින් දික් කරන කාරණාව වගේම එයා ඉල්ලීමක් කරනවා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ එකතු වුණු පොලිය සම්පූර්ණයෙන්ම වේව් ඔෆ් කරන්න කියලා. සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නයි කියලා. ඒ වගේම දීර්ඝකාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණයකට සංචාරක කර්මාන්ත ශේෂ්ත්‍රයේ ප්‍රවේශ වන්නේ කියලා. ඒ කියන්නේ 2019 ප්‍රාග්ධනය තිබුණා බිලියන 300ක්. ඒ අය අනුමාන කරනවා 2022 මැයි මාසේ වෙනකොට මේක බිලියන 500ක් කියලා. ඒ නිසා මේක ප්‍රතිව්‍යුහගත කරන්නට රීස්ට්‍රක්චර් කරන්නට යම් පියවරක් ගන්නයි කියලා. ඒ වගේම මම ඔබතුමාට දැනුම් දෙන්න කැමති මේ ඉන්ට්‍රස්ට් වේවර් එක ඔබතුමන්ලාගේ රජයේ මාර්තු මාසේ 2021 මන්ත්‍රී බෝඩ් එක ගත්ත තීන්දුවක්. මම මේ මන්ත්‍රී බෝඩ් එක ගත්ත තීන්දුව සහ ලිපිලේඛන හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා මේ අවස්ථාවේ. ඒ මන්ත්‍රී බෝඩ් තීන්දුව ඉක්මනින් ක්‍රියාත්මක කරන්නයි කියන එක මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා මේ වෙන විට විවිධ විදේශීය රටවල් ට්‍රැවල් ඇඩ්වයිසරිස් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ අය අපේ රට විදේශීය සංචාරකින්ට පැමිණෙන්නට අවදානම් රටක් හැටියට විවිධ කොන්දේසි විවිධ රෙගුලාසි පනවලා තිබේ. මෙන්න මේ තත්ත්වයක් තුළ මං හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා තානාපති කාර්යාලවලට කතා කරලා අපි පෙන්නල දෙන්නට ඕන. එහෙම ට්‍රැවල් ඇඩ්වයිසරි දාන්න මං හිතන්නේ හේතුවක් නැහැ. ඔව්, අගහිංගතාවෙන් අඩුපාඩුකම් තිබෙනවා. නමුත් අපි පොසිටිව් මෙසේජ් එකක්, ධනාත්මක මෙසේජ් එකක් අපි ජාත්‍යන්තරට දෙන්නට ඕන. ඒ සඳහා මං හිතනවා විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රොඇක්ටිව් රෝල් එකක් කරන්නට ඕන මේ ප්‍රශ්නේ පිළිබඳව. ඒ වගේම ෆොරින් ඇයාලයින්ස් වල ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඇති දැන් ෆොරින් ඇයාලයින්ස් ගණනාවක් කටාර්, එමිරේට්ස් අපේ රටට එන වාර ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. ඒ මොකද විශේෂයෙන්ම අර ඇකියුමුලේටඩ් ෆන්ඩ්ස් රීපැට්‍රියේට් කිරීමේ ගැටලුවක් තිබෙනවා. මෙන්න මේක පිළිබඳව වැඩපිළිවෙලක් යොදන්නට තෝරන. ඒ වගේම මේ ටුවරිසම් සෙක්ටර් එක ගැන අනිකුත් ලයින් මිනිස්ට්‍රීස් එක ඒකාබද්ධව ඉන්ටිග්‍රේටඩ් ප්‍රෝග්‍රෑම් එකක් හදන්නට ඕන. ටුවරිසම් මිනිස්ට්‍රිය එකයි ඒවියේෂන් මිනිස්ට්‍රිය එකයි හුදෙකලාව තීන්දු තීරණ අරගෙන
අනෙකුත් අමාත්‍යංශත් සමග සාකච්ඡා නොකොට තීන්දුව తీරන ගැනීමේදී මං හිතන්නේ ප්‍රශස්ත තැනකට එන්න පුළුවන් කියලා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි රටක් හැටියට ගොඩ එන්න පුළුවන් හොඳම ශේෂ්ත්‍රය තමයි මේ සංචාරක ශේෂ්ත්‍රය. මේ සංචාරක ශේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීම තුළින් අපිට පුළුවන් ආපහු පෙර තත්ත්වයට සහ පෙර තත්ත්වයේ පසු කරගෙන ලොකු ප්‍රගතියක් ලබා ගන්න තත්ත්වයකට යන්න. ඒ නිසා විශේෂයෙන්ම අපිට තියෙන කැපැසිටි එක ඇමරිකන් ඩොලර් බිලියන 5 පන්නලා ආදායම ලබා ගන්න ඒකට විශේෂයෙන්ම ඉදිරි කාලය තුල කෙටි කාලීන සැලැස්මක් මධ්‍ය දීර්ඝ කාලීන සැලැස්මක් සකස් කරගන්නයි කියලා ඉල්ලීමක් කරමින් මන් නැවත නැවතත් අපේ හිටපු මුදල් ඇමතිවරයා ඇලිසබ්රි මැතිතුමාට කියන මොකද වගකීමෙන් කටයුතු කරන පුද්ගලික හැටියට කරුණා කරලා අර මොනිටරි බෝඩ් එක ගත්තු ඩිසිෂන් එක ඉන්ට්‍රස්ට් වේව් එක වහම ක්‍රියාත්මක කරන්න ඒ වගේම ණය මොරටෝරියම් එක ඒ කියන්නේ ණය සහනය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ දක්වා දීර්ඝ කරන්න ඒ වගේම විශේෂයෙන්ම මේ මුදල් අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕන වැඩ මම දන්නේ නැහැ දැන් මුදල් අමාත්‍යවරයා කවුද කියලා ඔබතුමා හිටපු අමාත්‍යවරයා හින්දා මේ පණිවිඩය ගවර්නටයි සෙක්‍රටරි ට්‍රෙෂරිටයි ලබා දෙන්න ඒ වගේම ඊස්ටර් සන්ඩේ ඇටැක් එකකින් පස්සේ ඒ ඇකියුමුලේට් වුණු ඉන්ට්‍රස්ට් වේව් ඔෆ් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට ප්‍රවේශ වන්න මම දන්නවා මේවට සල්ලි අවශ්‍යයි විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමති ADB එක මීට වසරකට පෙර සූදානම් වුණා ඇත්ත වශයෙන්ම මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ලොකු සහයෝගයක් ලබා දෙන්න මම දන්නේ ඒකට මොකක්ද වුණේ කියලා ADB එකට කතා කරාම කියනවා පොසිටිව් රෙස්පොන්ස් එකක් ඒ කියන්නේ ධනාත්මක ප්‍රතිචාරයක් ආන්වෙන් ලැබුණේ නැහැ කියලා මේ මට මේ සංචාරක ශේෂ්ත්‍රයේ පාර්ශව කරුවන් ලබා දුන්නු තොරතුරු ඒ නිසා මේ සියල්ලක්ම ඔබතුමාගේ අතේ තබමින් විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න අපේ හෝටල් ටික වැහෙන්නට පෙර හෝටල් ටික වැහුණොත් ඒක මහා කඩාවැටීමක් දැවැන්ත කඩාවැටීමක් මුළු සංචාරක ශේෂ්ත්‍රෙම වැටෙනවා කියන්නේ අපේ රටට ලැබෙන්න තියෙන විදේශ විනිමය ඉතාමත්ම අඩු මට්ටමකට දැනටමත් අඩුයි නමුත් අපි මේක කොහොම හරි ගොඩ ගන්න ඕන නමුත් මේක රැකගත්තේ නැත්නම් සංචාරක ශේෂ්ත්‍රය රැකගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක වැටෙනවා රටක් හැටියට ස්තුතියි ඔබ බණ්ඩා නලින් බණ්ඩාර මහත්තයා